අපිට කොහොම එන්න පුළුවන් ඇයිද? පුළුවන් නේ. තිරසට තියෙන දුරවල් සහ තිරසට තියෙන කෝණමය පොළවේ තිරස පොළවින් සිරසට තියෙන මට්ටම් මිනීම කියන දෙකම කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ මේ ලෙන්ස් එකක් දාලා තියෙන්නේ ඉතා ඈත දුර ෆෝකස් කරගන්න පුළුවන්. දැන් හඳ තියෙන දවසට මේක අරගෙන හඳට ෆෝකස් කරලා බැලුවහම ආවාට ඉතාම පැහැදිලිව පේනවා. මේකේ ෆෝකස් ෆෝකස් ලෙන්ත් එක ඇල්ෆා අනන්තයයි. ආ අනන්තය තියෙන. මේකෙන් අපිට අර කුඩා ස්ටාෆ් එකේ තියෙන ඉලක්කම් කියවන්න පුළුවන්. රතුපාට මිටේ තියෙන. මේකට කුඩයක් අල්ලගෙන සර්වේ කරන්න. අවුවේ තියෙන මේකත් වහන්න කරන මොකද? අවුව නිසා ලෙන්ස් එකේ ප්‍රසාරණ සංගුණකයක් තියෙනවානේ. ඒතර ප්‍රසාරණ සංගුණකේ නිසා මිලි වලින් 10න් 15ක් වගේ එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒකට අර බාර් එකක් වෙනස් වෙනවා. ආ ඒක සාර පාරේ මයින්නකොට කුඩයක් ඉහළන් ඉන්න මිනිඳුරු මහත්තුරුන්ට මේකේ මේ එතකොට මේ මේ මෙතන තියෙනවා මේකේ බබල් එකක් වෝටර් බබල් එකක්. ඒතර මේ මිරර් එකෙන් මෙහෙම බලලා වෝටර් බබල් එක මේ නොසල්ස් කරකවල මැද තියෙනවා රවුම. ඒ රවුමට බබල් එක ගේනවා. මෙතන ලෙවල් එක බලාගෙන මුලින්ම. නෑ නෑ ඉස්සෙල්ලක ඉන්ස්ට්‍රුමන්ට් එක ලෙවල් කරනවා. ඉන්ස්ට්‍රුමන්ට්. හරි. ඊට පස්සේ ඔය පැත්තට අපි නිතරම මේ ලෙන්ස් එක උතුරට හරවලා කොම්පස් එකක් තියලා උතුරට හරවනවා. කළා මෙන්න මේ ඇක්සිස් එක උතුරේ තියෙනවා. උතුරු ලයින් එක. මේ ඇක්සිස් එක. ඉතින් මේකට කියනවා පීප් ලයින් කියලා. මේ පීප් ලයින් එක තියෙනවනම් උතුරු ඇක්සිස් එක. හරිද? ඊගොල්ලෝ අපි ඉන්ස්ට්‍රුමන්ට් එක ලෙවල් කරනවා. බබල් එක මැදට ගේනවා. ලෙවල්. අංශක 45ක් කරකවලා බබල් එක බලනවා. ඒ මැද්දෙම තියෙනවනේ ඕකේ තව 45ක් කරකවනවා. ඒක 360ක්ම කරකවලා බලනවා බබල් එක මැද්දෙද තියෙන එක ඉන්ස්ට්‍රුමන්ට් එක ලෙවල්. ඒක පොළවට සමාන්තරයි. ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒක අපිට පොළව දිගේ තිරසට මනින්න පුළුවන්. මේ පෝලක් අල්ලන්න කියලා මෙතන කූණියක් ගහලා මෙතන ඉඳලා අපි දුර අල්ලනවා. ඒ කියන්නේ හරියට මේ මැද්දට දුර එනවා. හරි. ඉතින් මේක හරවනවානේ තැනකට. හරවන මේ තියෙන වර්නියර් එක. වර්නියර් ඩිස්ක් එකක් තියෙනවා වටේ. මේක අංශක 360ක බෙදලා තියෙනවා. දැන් අලුත් ඒවා 400 බෙදලා තියෙනවා. අලුත් ඒවා 400 බෙදලා තියෙනවා. 9න් 5න් වැඩි කරලා ගත්තම 300ක් හදන්න පුළුවන්. ඒතර අපි මොකද කරන්නේ? හරියට මේ උතුරු ඇක්සිස් එක කොහොම හදලා මේ වර්නි මේ මේක දැන් මේ කොහේරි ඇන්ගල් එක හදලාද තියෙන්නේ නැහැ නෑ උස නෑ මේ මේ අනිත් එක හා උස දැන් මේ මේ මෙහෙම දැන් මෙතන තියනනේ මේ ඉරක් ගහලා මේක තියන මෙතන ඉරක් ගහපු ස්ටිකරයක් අල්ලන මේක වර්නිරයක් කරකවනවා වර්නිරයක් කරකවලා 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 අපි කියනවා මෙතන බිඳුවට බිඳුවට ඒ කියන්නේ උතුරු ඇක්සිස් එක බිඳුවේ තියෙනවා. එතකොට අපි ලෙන්ස් එක මෙහාට කරකවන හැම වාරයක් ගන්නෙම උතුරේ සිට අංශක ගණක් කරකිනවා. ඒ අංශක ගණන රීඩ් කරනවා මෙතන. හරිද? එතකොට අපි කියනවා ඩිස්ටන්ස් එක මීටර් 10යි උතුරේ සිට අංශක 21.5යි කියවම් ස්කේල් කරලා අරගෙන ඩොට් එක තියනවා. අවසානයේ වෙන්නේ මොකද්ද? මේ මුළු මේව එකම ස්කේල් එකට ඩ්‍රොයින් එක ඇඳෙනවා. මෙතන කියන කන්ටි කොලේ ඇඳන් පස්සේ එක වෙලා. එක වෙලා. හරි. එතකොට මේක මේව කරලා ඊට පස්සේ මේක අල්ලන්න බෑ ඉන්ස්ට්‍රුමන්ට් එක. තමන්ගේ හයිට් එකට හදා ගන්න ඕන. මොකද වර්නියර් එක හැට මෑත වෙන්න පුළුවන්. එහෙම කළොත් දශම ගාණක් වෙනස් වෙනවා කියන්නේ ආනදියත් එක්ක විශාල වෙනසක්. විශාල වෙනසක් තමයි. ඒක හරියටම කියවන්න ඕන. උපකරණ කියවීම උගන්වන ස්මට්ටමේ තියලා කියවන්න කියලා. එහෙම කළා මේ ගාන දෙනවා.
එතකොට තියොඩලයිට් එකේ තියෙන්නේ මේ ලෙන්ස් එක මේක හොරිසන්ටලි කරකවන්න පුළුවන්. තියොඩලයිට් එකේ වර්ටිකලි කරකවන්න පුළුවන්. මෙහෙම. ආ ආ. එතකොට ඔන්න මේ ලෙන්ස් එක නමලා උඩ තියෙන එක මනින්න පුළුවන්. එහෙනම් හඳේ වුණත් මනින්න පුළුවන්. පුළුවන්. එහෙම අරගෙන. ඊට පස්සේ ඒක මනින්නේ ජියොමැට් මේ වලින් පෑම්. ත්‍රිකෝණමිතිය නේ. cos tan theta වලින්. ආ. Unlimited history. අපේ ජාතික කතාව. අර වගේම පැය පහක් විතර ගියා මේ ඔබට එකින් එකට සමහරලාට අහන්න ලැබුණට එකින් එකට බලන්න ලැබුණට මේ කොටස් තුන 75 වෙනි වැඩසටහන ඔබ දන්නවා ඒ වැඩසටහනත් අපි මේ තොප්පිගල ප්‍රදේශයේ ඉඳන් කරන්නේ වැඩසටහන් තුනක් විතර අපි සැලසුම් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ මහාචාර්ය සෝමදේවයන් කරන පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතුත් එක්ක ඔබ වෙත ගෙන එන්න. ඉතින් අපි කලින් සඳුදා වැඩසටහනත් අන්ලිමිටඩ් ඩිස්ට්‍රි මේ ප්‍රදේශයේ ඉඳන් ගෙනාවේ. අදත් මේ 75 වෙනි වැඩසටහන මේ තොප්පිගල ප්‍රදේශයේ ඉඳන් ගේන්නේ. ඉතින් මේ වැඩසටහන් මාලාව සඳහාම අපිව මේ බලන අහන විදේශගත අපේ ශ්‍රාවක යුවලක් අපිට උදව් කළවගත් ඔවුනුත් මේ විශාල පිරිවැයක් දරන්න වෙනවා මේ වගේ වැඩසටහනක් මේ ප්‍රදේශයට ඇවිල්ලා වීඩියෝ කරනකොට රේඩියෝ කරනකොට. ඉතින් ඒකේ යම්කිසි උදව්වක් අපිට ඔවුන්ගෙන් ලැබුණා. ඉතින් අපිට ඒකත් ලොකු සහනයක්. ඔවුන්ට ස්තුතිවන්ත වෙනකම් මොකද ඔවුන් අපිට කියලා තියෙනවා නම් ගම් කිසිවක් අපිට කියන්න එපා කියලාස. ඒක හින්දා අපිට කියන්න බෑ. හැබැයි අපිට ඒ අනුමෝදනාව කරන්න ප්‍රශ්නයක් නෑ. ඒ කරපු උදව් කරපු කට්ටියට ඒකම අනිත් අයටත් අපි සඳහන් කරනවා මේ වගේ අපේ රටේ උරුමය හොයාගෙන යන්න අපිට උදව් කරන්න. ඔබේ කරන පුංචි උදව්වත් අපිට ලොකු උදව්වක් බවට පත් වෙනවා. හරි සර්, දැන් අපි කිව්වනේ මේ පහුගිය වැඩසටහන් දෙකේම අද වැඩසටහනේ කලින් වැඩසටහනේ අපි කිව්ව කාරණා තමයි මේ අපි මේ තොප්පිගල කැලෑව ඇතුලේ තමයි ඉන්නේ. තොප්පිගල ඇතුලේ තියෙන පුරාවිද්‍යා නටබුන් තමයි අපි සමීක්ෂණයට සිටියම් ගත කරන්නේ. හැබැයි ඔය අපි තොප්පිගල කියලා දකින පින්තූරෙයි ඇත්ත තොප්පිගල අතර පොඩි වෙනසක් තියෙනවා නේද සර්? මං හිතන්නේ පොඩි වෙනසක් නෙවෙයි නේද, තාම විශාල වෙනසක් තියෙනවා. අපි අර වැඩසටහන් කීපයකදීම සඳහන් කරා තොප්පිගල කියන වචනේ කිව්වහම මේ මෑත කාලේ පරම්පරාවලට දැනෙන්නේ මහා ත්‍රාසජනක අත්දැකීමක්. ඉතින් මේ ත්‍රාසජනක අත්දැකීම නෙමෙයි අපි අපේ YouTube නාලිකාව බලන හිතවත් ප්‍රේක්ෂකයින්ට පේනවා ඇති මේ දර්ශන වලින් කොපමණ සෞන්දර්යාත්මක ප්‍රදේශයකද අපි මේ ඉන්නේ කියලා. අත් වශයෙන් අපි මේ ගුවන් විදුලි නාලිකාව වසන ශ්‍රාවකින්ට කියන්න ඕන අපි වැසිබැඳ ගලෙන් නික්මී ඇවිල්ලා පැය එකහමාරක් පමණ පයින් ඇවිදගෙන ඇවිල්ලා ඊට පස්සේ දැන් අපි ඉන්නේ අපේ අපි මේ මේ වනාන්තරයට ඇතුළුණු යාන වාහන නවත්තලා ගිය තැන මියංගල වැව අද්දර තමයි අපි මේ ඉන්නේ. ඔව් සර්, අපි මේ මේ වදන් චිත්‍රේ මවමු. අපි ඉන්නේ මේ සර් මමයි ඔරුවක ඉඳගෙන ඉන්නේ. අපේ මේ ශිෂ්‍යෝ ටික ඔරු පදිනවා මේ වෙලාවේ. අපි දෙන්නව දාලා ගිහිල්ලා ඉතින් අපි ඉක්මන් කළා මේ වැඩසටහන ඉක්මන් කරාට විනාඩි 25ක් විතර කතා කරන්න තියෙනවා. දැන් හිරු අස්තංගයට යන්න ඔන්න මෙන්න අවස්ථාව නිසා අපි මේ රෑබෝ වෙන්න කලින් මේ වනාන්තරයෙන් එළියට යන්නත් ඕන. ඉතින් ඇත්තෙන්ම දැන් මේ මියංගල මේ වැව අපි දිහා බලනකොට මේක ඉතාම සෞන්දර්යාත්මක වැවක් විතරක් නෙමෙයි, මේක සැලකිය යුතු තරම් විශාල වැවක්. ඉතින් මේ වගේ වැව් මේ කැලෑව ඇතුලේ දකින්න තියෙනවායි කියන එක මේ වැව මෑත කාලයේදී ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අමුණක් එහෙම බැඳලා තියෙනවා. ඒ වගේම අපේ YouTube නාලිකාව බලන අයට පේනවා ඇති මේක වැව මැද්දේ ගස් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මෑත කාලේ මේකට වතුර පුරවලා විශාල කරලා තියෙනවා. නමුත් මේ ස්ථානයේ කුඩා වැවක් කලින් තිබුණා. ඒ වැව සිතියම් වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ඒ වැව ලොකු මහත් කරලා තමයි මේ හදලා තියෙන්නේ. මේකෙන් අපිට පේනවා කොයිතරම් සශ්‍රීක ප්‍රදේශයක්ද කියලා මේ තොප්පිගල කැලෑව. දැන් මේ වෙලාව වෙනකොට මේ රාත්‍රී මසුන් මැරීමේ කරුමාන්තය කරන මේ කීප දෙනෙක්ම දැන් මෙතන ඇවිල්ලා ඉන්නවා. ඔව් ජනිත්, අපිට පුළුවන් නම් මේ අපේ මේ 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 රංගන මේ අපිට වීඩියෝ කරලා දෙන්න මේ මේ මොහොතේ. මේ සමහරවිට අපිට ඔරුව අපේ වැඩසටහන ඉවරනකම් බලන් ඉන්න අපේ මේ හිතවත් මේ ප්‍රදේශවාසී සහෝදරවරුන් මේ ඔවුන්ට ඔවුන්ගේ ජීවිකාවට මේ ඔරුව අවශ්‍ය වෙලා තියෙනවත් දෙන්න පුළුවන්. දැන් එක්කෙනා දෙන්නා දියබට යමින් ඉන්නේ. ඔව්. ඉතින් ඇත්තෙන්ම මේ 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 ස්ථානයේ දිහා බැලුවට පස්සේ අපිට හතර වටේම පේන්නේ අපි අර මුලින් අවස්ථාවක මතක් කළා වගේ ශේෂ කඳු කීපයක් දකින්න තියෙනවා. අපිට ඈතින් අපි උදේවරුේ ගත කරපු වැසිබැඳින මේ ගල අපි ගිය ස්ථානය අපිට පේනවා. එතකොට
ඒ වගේම තවත් අපිට තොප්පිගල කියලා හඳුන්වන ශිඛරයක් අපිට මේ ස්ථානයේ ඉන්නකොට පේනවා. ඒ කියන්නේ ඇත්ත තොප්පිගලස ඔය පේන්නේ. ඔව් ඇත්ත තොප්පිගල තමයි අපිට මේ පේන්නේ. මොකද දැන් තොප්පිගල කියලා ස්ථාන දෙකකට නම් කරනවා. එක තැනක් තියෙනවා සිටියමේ ලකුණු කරලා තියෙනවා බාරෝන්ස් කැප් කියලා ස්ථානයක්. ඒ ස්ථානයට සාමාන්‍ය මිනිස්සු කියන්නේ කුඩුඹි මලේ කියලා. ඒ පර්වතයේ මුදුනේ මේ හින්දු දේවාලයක් තියෙනවා. යට උඩ බෞද්ධ ස්තූපයකුත් තිබිච්ච බවට සලකුණු තියෙනවා. ඒවා පැරණි ස්තූපයක්. ඒ වගේම ඒ මේ කුඩුඹි මලේ පහළ කොටසේ බෞද්ධ විහාරයක් තියෙන බව අපි කලින් මතක් කළා. ඉතින් මේ 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 දැන් අපේ පිටුපස්සේ තියෙන තොප්පිගල කියලා සාමාන්‍යයෙන් හඳුන්වන ප්‍රසිද්ධ තොප්පිගල ශිඛරය තමයි පසුපසින් අපිට පෙනෙන්නේ. අපි දැන් ඒකට පිටුපස හරවාගෙන මියංගල වැවේ ඉස්මත්ේ තමයි මේ අවස්ථාවේ අපි ගත කරන්නේ. ඔව් තොප්පි දෙකකුත් සර් මමයි දාගෙන ඉන්නේ. සර් මේ 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 හැඩේ තොප්පිය වගේ හින්දා නේද ඒක නම වැටලා තියෙන්නේ. දුරින් ඉඳලා බලනකොට තොප්පියක් වගේ පෙනෙන නිසා තමයි මිනිස්සු මේ වගේ නමක් පට බැඳලා තියෙන්නේ තොප්පිගල කියලා. ඉතින් ඇත්තම මේක ඝන වනාන්තරයක්. මේ 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 දැන් වනාන්තරයක්. නමුත් මීට අවුරුදු දහස් ගණනකට කලින් මේ ස්ථානය මිනිසුන්ගේ ජනාවාස ව්‍යාප්ත වෙලා තිබිච්ච ඉතාම සරු ප්‍රදේශයක් බව අපි මේ වැඩසටහනේ මුල් කොටසෙදිත් මතක් කළා. ඔබට මතක ඇති අපි මේ වැසිබඳින ගල උදේවරුවේ අපි ගත කරන අවස්ථාවේ අපි සෙල්ලිපියක් පිටපත් කළා. ඒකේ තිබුණු කාරණේ දිහා බලනකොට ඒකේ කාල නිර්ණය දිහා බලනකොට කරුණ කිහිම වෙතත් මේ ඒ ක්‍රිස්තු වර්ෂයෙන් ආරම්භක සීවස් වල තමයි මේ සෙල්ලිපිය කොටවා තිබෙන්නේ. අනිත් අතට නුවන් අපිට පුළුවන් වුණානේ සෙල්ලිපිය පිටපත් කළ එකේ තිබුණේ මොනවද කියලා දැනගන්න. ඔව් ඉතින් ඒකක මේ සෙල්ලිපිය කරවා තිබෙන්නේ මීට අවුරුදු 2000කට පමණ ඈත කාලයකදී. මේ වපි හමික කියන නමින් හඳුන්වලා තියෙන්නේ. වපි හමික කියලා කියන්නේ වාපි ස්වාමික. නියත වශයෙන්ම වාපි ස්වාමික කියලා කියන්නේ වැවේ ස්වාමීත්වයේ දරපු කෙනා. ඒ වැවේ පරිපාලන කටයුත්ත ඒවා බලා කියාගත්ත කෙනා. ඒ කියන්නේ මෑත කාලේන අපි කිව්වාගේ වැව් විධාන කෙනෙක් වෙන්නේ. වැව් විධාන කෙනෙක් වගේ අපිට මතක කාලෙක හිටපු. ඉතින් මේ වපිහමික තමයි ඉල්ලෙන පූජා කරලා තියෙන්නේ. ඉතින් අපිට පේනවා නිශ්චිත වශයෙන්ම මේ වාපි ස්වාමිකයා මේ මේ මියංගල වැව සහ මේ තදානුබද්ධව තියෙන අනිත් කුඩා වැව්වල ස්වාමියා වෙන්නට ඇති. ඉතින් අපිට ඒ වගේ ශිලාල අපිලේඛන ශිල්ලිපි කියවගත්තට පස්සේ අපිට අතීතයේ කරා යන්න පුළුවන් වෙනවා නේ නුවන්. අපිට පේනවා මේ වාපි ස්වාමිකයා ඇවිල්ලා මේ 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 එතන වැසිබඳින ගලේ ඒ ගල්ගුහාවල හිටපු ස්වාමින් වහන්සේලාට මේ ගල්ගුහන් නිත්‍යානුකූල පූජා කරලා අනුග්‍රහය දක්වලා ඒ කටයුතු කරපු ආකාරය. ඉතින් ඒ නිසා දැන් මේ මේ තවත් අත්දැකීමක් මේ අපි මේ මියංගල වැව ගැන මේ මියංගල වැව අද්දරේ ඉඳගෙන අපි මේ කතා කරන දේ දැන් මේ 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 වැව අවට තියෙන ප්‍රදේශ අපි බැලුවම නුවන් බැලු බැලමට කැලෑවක් මේ පේන්නේ. නමුත් ඇත්තෙන්ම මේවා කැලෑවල් හැටියට නෙමෙයි තිබුණේ. මේවා හුඟක් මිනිසුන් විසින් ජනවාස කරපු ප්‍රදේශ කියන එක අපිට ඉතාම පැහැදිලි. ඉතින් අද වුණත් මේ මේ වැව ක්‍රියාත්මක වෙන්නේ මිනිසුත් එක්ක. මේ මිනිස්සු දැන් අද ඇවිල්ලා ඉන්නවා මේ ඔවුන්ගේ මත්ස්‍ය කර්මාන්තය කර ගැනීම සඳහා. ඒකම සර් මේ මේ අපිට එනකොට ඉතාමත් දුර්ලභ දර්ශනයක්. දැන් උතුරු ප්‍රදේශයේ අපිට යාපනයේ ඉස්සර කිව්වම් මතක් වෙන නැගෙනහිර පළාත්වල තිබිච්ච දුර්ලභ මේ ආණ්ඩිලින්දකුත් අපිට හම්බුණා. දැන් ආණ්ඩිලින් නැහැනේ පොම්ප දාලා වතුර ගන්න හින්දා. ඔව් ඉතින් අපි ඒ සම්ප්‍රදායික මේ ජීවන රටාව තවම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පළාත්වල ඇත්තෙම සමහර වෙලාවට නුවන් ආරම්භ කරනකොටම මේ පුරාවිද්‍යාත්මක ව්‍යාපෘතියක් කියලා කිව්වට මේ මම නම් ඒ තරම් කැමැත්තක් නැහැ මේ පුරාවිද්‍යා කියන වචනේ ඕනට වැඩි පාවිච්චි කරන්න. මේ අපි හොයන්නේ මේ මිනිසුන්ගේ ඉතිහාසය. අපේ උරුමය. අපේ උරුමය. ඉතින් අපි හොයන ක්‍රමවේදය පුරාවිද්‍යාත්මක තමයි. නමුත් මේක අපි මේ කරගෙන යන්නේ මේ මිනිසයන්ගේ මිනිසුන්ට අයිති මේ රටේ සංස්කෘතික උරුමය කියලා කියන්නේ ශ්‍රී ලාංකික වෙන කවුරු හරි ලෝකේ කොහේ හරි හිටියත් ඔවුන්ටත් මේ උරුමය අයිති. මේ අපි මේ කතා කරන මේ මියංගල වැව මේ 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 ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට පමණක් අයිති දෙයක් නෙමෙයි. මේක මේක උරුමයක්. මේක ශ්‍රී ලාංකික වාසී සියලු දෙනාටම මේක උරුමයක් තියෙනවා. ඒ වගේම මේ 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 වැවේ ඉස්මත්තේ ඉඳලා මේ පේන දර්ශනය තාම චමත්කාරජනක දර්ශනය. මේ දැන් මේ මේ සිතියන් ගත කළා මේවා ස්ථානගත කරාම මේවා පිළිබඳව අපේ මේ වැඩසටහන් ඔස්සේ ඔබ බැලුවම ඔබටත් දැන් අපි හැමදාම යන තැන් තියෙනවානේ අපේ රටේ කිව්වොත් සමහරවිට අපේ විදේශීය ශ්‍රී ලාංකිකයොත් ලංකාවට නිමාඩුවක් ආවම මේ යන තැන් තියෙනවා. ඒවා මේ සමහරවිට බොහොම සීමිත තැන්. මේ උදාහරණයක් ඇරෙන අපි නුවරඑළියයි නැත්තම් යාලේයි විල්පත්තුයයි
සමහරවිට සීගිරියයි. ඒ අර මම හැමදාම කියන කෙලින් පාරේ සීගිරිය තමයි. සීගිරියේ වවට තියෙන මේ මහා විශාල දේ අවශෝෂණය කරගන්නත් සමහරවිට ඔබට කවුරුත් දැනුවත් කරලා නැහැ. ඉතින් ඒවටත් අපි තමයි වග කියන්න ඕනේ මාධ්‍ය හැටියට. මේ මාධ්‍යයේ කාර්යභාරය සහ අනිත් එක සර්ලගේ කාර්යභාරයනේ. මම කියන්නේ මේ මේ මහාචාර්ය රාජසෝමදේව කියන චරිත නෙමෙයි. හැබැයි පුරා විද්‍යා ඉතිහාස ආචාර මහාචාර්යවරුත් මේ වැඩේස කළා නෑනේ. දැන් දැන්නේ මේ අපි මේ මාරි කරගෙන යන්නේ මේ මේ ඉතින් ඊට පස්සේ දැන් මේවා සිතියන් ගත වුණාම මේවැ ඡායාරූප පළ වුණාම මේවැ වීඩියෝ පළ වුණාම මේ වැව් වලට මේ වගේ ඇවිල්ලා මේ අහිංසක දීවරයොත් එක්ක මේ ඔරු පදින ආස්වාදේ ඔබටත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් නෝන ඇත්ත වශයෙන්ම මේ රටේ පුරවැසියන්ගේ සංස්කෘතික ආස්වාදේ තමයි මේ තියෙන පරිසරයේ භුක්ති විඳින එක. දැන් අපේ දරුවන්ට මේ මේ සංස්කෘතිය අත්පත් කරගෙලා දෙනවයි කියන්නේ ඉතිහාස පොතක් කටපාඩම් කරන එකවත් නෑ. ඒක නෙමෙයිනේ. අපි සංස්කෘතියක් අත්පත් කරලා දෙනවයි කියලා කියන්නේ මේ මහ පොළවේ පස් පෑගෙන්න දෙන්න ඕන, මේ ගස් කොළන් වල සුවඳ දැනෙන්න ඕන නේද? අපි දැන් ඇවිදගෙන එනකොට අපි මේ මේ කරඹ කෑවා, මාදම් කෑවා, මසං කෑවා, ඈ කවුරුත් වගා කරපුවා නේද? ඒ විතරක් නෙමෙයි සර්. දැන් අර අපි මේ 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 කට් එක පටන් ගන්න ඉස්සෙල්ලා මේ මේ අපිට පෙන්වන්න පුළුවන් වුණා අපි මේ හේනක් මැදින් ආවා. අපි අපි බිස්කට් දීලා අපි එහෙන් රටකජු අරගෙන කැටකජු අරගෙන ආවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රටකජු අපිට ආයේ අපිට මේ මේ ජනිත් මේ 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 ආයේ පෙන්නමු අපි ඒවා වටිනවා පෙන්නන එක. ඔව් ඉතින් ඇත්ත වශයෙන්ම අපි අපි හේනක් පහු කරගෙන ආවා. එනකොට මේ අපේ සහෝදර ද්‍රවිඩ ජනතාව තමයි මේ රටකජු හේන වගා කරන්නේ. ඉතින් ඇත්තෙම අපි ඒ අය ඉතාම ස්වේච්ඡාවෙන් නේ එයාට සිංහල කතා කරන්නත් බෑ. නතර කරලා මේ අපිට මේ රටකජු මල්ලක් දුන්නාම අපේ එක ශිෂ්‍යයෙක් සල්ලි දෙන්න සූදානම් වුණාම එයා කියව මොකද ශේෂේ කියලා. ඒ කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරා. ඒක නිකන් අපි ඒක නියම් කරපු නිග්‍රහයක් වගේ. ඔව් ඉතින් අපිටත් දෙන්න පුළුවන් අපේ අතේ තිබෙන දේවල් ඒගොල්ලන්ට සංග්‍රහ කරා ඊට පස්සේ. ඉතින් මේක තමයි මේ ඔය දැන් ලොකු වචන වලින් අපි කියනවානේ රිකන්සිලියේෂන් කියලා නේද? එතකොට නෑ ඒක කරන්න ඕන. මේ 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 රිකන්සිලියේෂන් කියන්නේ මේ මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා වලින් කරන්න ඕන දෙයක් නෙමෙයි. මිනිස්සුත් එක්ක එකට එක්කහු වෙලා මිනිස්සුන්ගේ ගඳ සුවඳ තේරුම් අරගෙන, මිනිස්සුන්ගේ අදහස් තේරුම් අරගෙන, මිනිස්සුන්ගේ ආකල්ප අපේක්ෂාවන් තේරුම් අරගෙන ඒක සානුකම්පිකව කරන්න ඕන දෙයක්. දැන් අපි නන්රේයි හරි ඒ වගේ මනක්කම් හරි පොහිටු ආරේ හරි අපි අපි දන්න දෙමළ කිව්වම ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්න සිංහලෙන් කතා කරාම අපි දෙගොල්ලන්ට කොච්චර හදවතට දේවල් දැනෙනවද? ඇත්ත වශයෙන්ම අපි දෙමළ වචනයක් කතා කරාම නන්ඩ්‍රී කියලා කිව්වම ඒ අය හිනා වෙන්නේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ නේද? ඊළඟට සිංහල තේරිය කොඤ්ඤම් කොඤ්ඤම් කියලා ඒගොල්ලෝ කියනවා. ටික ටික පුළුවන් කියලා කියනවා. ඔව් ඒ සිංහල වචන ඇහෙනකොට අපිට දැනෙන දේ. ඉතින් ඒකෙන් ලොකු පණිවිඩයක් තියෙනවා නේද? අපි මේ භාෂාවල් හැසිරවීම, මේ භාෂාවල් ප්‍රචලිත කිරීම, මේ රටක නොයෙක් වර්ග ඉන්නකොට ඒ අයගේ හැම කෙනාගේම භාෂාවන් දැන ගැනීම, හැම කෙනෙක් මේක ඉගෙන ගැනීම කොයි තරම් ඒ අන්‍යෝන්‍ය සහයෝගය ඇතිකරන බලපානවද කියන එක අපි දන්නවා. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ භූමි බෙදා ගන්න, මේ ඇනකොටා ගන්න, ජීවිත පූජා කරන්න, ඒ වෙනුවෙන් මිනිසුන්ගේ බදු මුදල් වලින් ගෙවෙන මුදල් මේ උණ්ඩවලට වියදම් කරන්න, මේ ඔක්කොම විනාශකාරී දේවල් සිද්ධ වෙන්නේ අපි සමාජයේ යාන්ත්‍රණය නිවැරදි නොකිරීමනේ. ඉතින් අද මේ වැඩසටහන තුළ අපි මේක කතා කරන්න හේතුනේ එකක් අපි තොප්පිගල ඉන්න නිසා, අනිත් එක අපි මේ තොප්පිගල වනාන්තරය ඇතුළේ ඉඳලා රටට ජනතාවට දෙන පණිවිඩය තමයි මේ ඉතිහාසය කියලා කියන්නේ මේ 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 ආඩම්බර වෙන්න ඕන එකක් තමයි. නමුත් ඉතිහාසයේ ප්‍රාග්ධනයක්, ඉතිහාසයේ අපිට පුළුවන් මේ සමාජයට ආයෝජනය කරන්න, අපි මේ මිනිසුන් අතර තියෙන සහයෝගය. දැන් ඇත්ත වශයෙන්ම නුවන් අපි මේ ඔක්කොම වාඩි වෙලා ඉන්නේ සිංහල භාෂාව කතා කරන මිනිස්සු අතර නෙමෙයිනේ නේද? මේ දෙමළ භාෂාව කතා කරන අපේ සහෝදර ජනතාව අතර නේද? ඒගොල්ලන්ගෙන් අපිට කොයිතරම් පිළිගැනීමක් තියෙනවද? දැන් ඒක තමයි. දැන් ඔබ හිතන්න, දැන් සිංහල භාෂාවෙන් මේ අපේ රටේ උරුමය ගැන, විශේෂයෙන් සිංහල බෞද්ධ උරුමය ගැන දෙමළ මිනිස්සෙක් දියත් කරන්න බලාපොරොත්තු වෙන තමන්ගේ ජීවිකාවට යන්න තියෙන ඔරුවක ඉඳන් අපි කතා කරනවා. ඒ මිනිස්සේ අතන්ට වෙලා මේ එයාගේ මගේ ඉතිහාසයේ මහාචාර්යවරේ කතා කරන එක පැත්තකට වෙලා අහගෙන ඉන්නවා. අපිට ඉඩ දීලා තියෙනවා රස්සාවත් පරක්කු කරගෙන, රස්සාවත් පරක්කු කරගෙන අපිට ඔවුන්ගේ ඔරුව දීලා තියෙනවා වාඩි වෙලා මේ සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් මේ මේවත් මේවා තමයි අපි අවධානයට ගත යුතු දේවල්. හැම දෙයක්ම බිඳුවෙන් බිඳුවෙන් පටන් ගන්න. ඒ නිසා රටක සමාජයක මේ අවබෝධය ඇතිකරන්ඩ මේ අපිට ඉතිහාසය, සංස්කෘතික උරුමය, ඒ වගේ දේවල් ඉතාම
ඉතාම හෘදයාංගම ලෙස නුවන් අපට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ වැඩසටහනේදි කියන්නේ මේ තොප්පිගලට ඇවිල්ලා අපේ රේඩියෝ නාලිකාව සවන් දෙන අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ, අපි මේ ප්‍රායෝගික අභ්‍යාසයක් තමයි මේ කළේ. ඒ ප්‍රායෝගික අභ්‍යාසයේ වතගොත තමයි මේ අපි ගුවන්විදුලි තරංගෝසය ඔබ වෙත අරගෙන එන්නේ කියන කාරණේ. ඔව් සර්, දැන් එකම එකම අපේ ඊළඟ වැඩසටහනත් මේ ඔය පේන තොප්පිගල හරියට සර් අපි යන්නේ. ඔය තොප්පිගල අනිත් පැත්තට අපි යනවා. ගිහිල්ලා අපි නරකමුල්ල කියන ප්‍රදේශයේ තියෙන ඒකත් විශාල කඳු යායක්. ඉතින් අත වශයෙන්ම තොප්පිගල කියන ප්‍රධාන වනාන්තරය ඇතුලේ නරකමුල්ල කියන ඉතාම සංවේදී තැනක් මේ ආරක්ෂක වශයෙන් නාරණමුල්ල කියලා තමයි ඒක සිතියන් වල තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වැඩසටහන අපි කරන්නේ මෙතනින් ඉඳලා කිලෝමීටර් 28ක් විතර අපි නැවතත් කැලේ ඇතුළට ගිහිල්ලා ඒ කැලේ ඇතුළේ ඉඳගෙන තමයි අපි ලබන වැඩසටහන ඉදිරිපත් කරන්න හදන්නේ ඔබට. ඒකත් මේ කැලේ ඇතුලේ තනි වී තිබෙන අතිවිශාල බෞද්ධ සංකීර්ණයක්. අපි ඒකේ වතගොත ඉතාම විස්තරාත්මකව අපි ඉදිරිපත් කරන්න කල්පනා කරන් ඉන්නවනේ නුවන්. ඔව් ඔව් සර්, එක්කම මේ අර මේ අපේ දෙමළ ජාතික සීයව හම්බුනේ අර අපි දැනට මැද්දෙන් පේන කඳුපාමුලද සර්? අර මහසෙන්දියන්ට ඒ පේන්නේ තොප්පිගල. අපිට ඒ මහත්මයා අපිට හම්බුනේ කුඩුම්බිගල කඳ පාමුල. ඉතින් අපි කුඩුම්බිගලට අපි තොප්පිගල කියලා වරදවා විග්‍රහ කරන කඳ. ඒක තමයි බාරෝන්ස් කැප් කියලා සඳහන් කරන්නේ කුඩුම්බි මලේට තමයි සිටිය මේ. එතන තමයි මේ මහත්මයා ජීවත් වෙන්නේ. ඉතින් අපි ඊළඟ වැඩසටහනක එතනටත් ගිහිල්ලා ඒ බෞද්ධ උරුමයක් පෙන්නලා ඒ කුඩුම්බිගල තියෙන අරුමයක් පෙන්නලා අපිට ඒ සියලු දෙයක්ම අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒකේ මූලික තේමාව තියෙන්නේ මේ සිත්ගන්නාසුළු දේවල් පිළිබඳව කතා කරන එක නෙමෙයි, මේ සංස්කෘතික උරුමය කියන එක. අපි අපේ ඓතිහාසික උරුමය සොයාගෙන මේ යන ගමනේ අපි සමකාලීන මිනිසුන්ගේ ජීවිතයයි සංස්කෘතික ඓතිහාසික උරුමයයි කියන සියල්ලක්ම එකට බද්ධ කළා, මිශ්‍ර කළා අපි කොහොමද මේ කටයුතු මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්නට අපි ආකෘතිගත කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රායෝගික අභ්‍යාසයක් මේ යන්නේ. නිසා අපි හිතුවත් ශ්‍රාවකින්ට කියන්නේ අපි මැදිරියක ඉඳගෙන වංශ කතාවල තියෙන ඉතිහාසය කතා කරනවා වගේම මේ ජීවිතයත් වංශ කතාවක්. මේ පළාත්වල ජීවත් වෙන මිනිසුන්ගේ මතකය, ස්මරණය අන්න ඒ වංශ කතාව කියවණ්ඩයි අපි මේ අපේ හිතවත් ශ්‍රාවකීන්ට ඒ වරප්‍රසාදය ලබා දෙන්නයි අපි මේ වැඩසටහනේ මේ වාරයෙන් අපි උත්සාහ ගන්න. ඔව් සර්, දැන් මේ විශේෂයෙන් මේක මේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර යහම්පත් මැතිනිය එක්කම 232 බලසේනා මූලස්ථානයේ වගේම වන්නිය මේ නැගෙනහිර පළාතේ ආඥාපතිතුමා, හමුදාපතිතුමා මේ සියලු දෙනාම අපිට යම්කිසි ආකාරයක අනුග්‍රහයක් දක්වනවා. එක්කම විදේශගත ශ්‍රී ලංකාවක යුවලක් අපිට යම්කිසි ආකාරයක මේ යන වියදමට මූල්‍ය අනුග්‍රහයක් දක්වනවා. ඉතින් ඒ සියල්ලමත් එක්ක සර් මේ අපි මේ සමස්තය කැටි කරලා ගත්තොත් මේ 75 වෙනි වැඩසටහන අපි මේ වැව් විශ්මත් එත්තේ ඉඳන් ඔබ වෙත ගෙන එන මේ නැගෙනහිර පළාතේ උරුමය සොයා යාමක්න මේ කරන්නේ. අත වශයෙන්ම ඔව් තමයි අපි කරන්නේ. ඒකට හේතුව තමයි නැගෙනහිර පළාතේ තිබෙන සංස්කෘතික උරුමය පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් නැහැ. අත වශයෙන්ම එක් අවස්ථාවකදී සිරිල් මැතිව් මහත්මයා මේ පළාතේ තිබෙන පැරණි ස්මාරක පිළිබඳ වාර්තාවක් සකස් කරලා තිබුණා. ඒ වාර්තාව ඇරුණට පස්සේ ඒ වාර්තාවෙන් පස්සේ මේ ස්මාරක පිළිබඳව ඒවැ නියමානුකූල තත්ත්වය පිළිබඳ අපිට කිසිම වැටහීමක් නැහැ. කවුරු හරි කෙනෙකුට පුළුවන් මේක අර්ථ දක්වන්න මේ කරන ව්‍යාපෘතිය මේක රාජ්‍ය ව්‍යාපෘතියක්, මේකෙන් හදන්නේ මේ බෞද්ධ පන්සල් ටික සොයලා ඉදිරිපත් කරන්න, ඒකෙන් ඒ පළාතේ ඉන්න අයගේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා. නමුත් ඒකට තමයි අර කුඩුම්බි මලේ කියන ස්ථානයේ හිටපු අවර වයසක ද්‍රවිඩ මහත්මයා හොඳ උත්තරයක් දුන්නේ. අපි දෙවියන් හැටි අපිට අලියනකොට අපි අදහන්නේ මහසෙන් රජුරෝ කියලා දීපු උත්තරෙන්ම ඒ වගේ කතා කියන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් කවුරු හරි ඒ අයට නිසි පිළිතුරක් ලැබෙනවා. ඇත්තෙන් අපි මේ කරන්න යන්නේ මේ රටේ බෞද්ධ ස්මාරක, හින්දු ස්මාරක, ස්ලාම් භක්තිකයන්ගේ ස්මාරක කියලා වෙනසක් නැහැ. ඒවා ඔක්කොම පැරණි දේවල් නම් ඒවා මේ රටේ ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පොදු උරුමයක්. ඒ නිසා ඒවා කිසිම ભેදයක් නැතුව ආරක්ෂා කිරීම, වාර්තා කිරීම හා සුරක්ෂණය කිරීම වෘත්තිකයන්
ජාතියන් හැටියට අපේ යුතුකම. ඔව් මේ ඒකමස මේ අපි මීට පරිබාහිර කතාවකුත් කියන්න ඕනේ. මේ අර අර අපේ දෙමළ තාත්තා කිව්ව කාරණේ වගේම මේ සමහර වෙලාවට මේ අපේ වැඩසටහන් වලට මේ බෞද්ධ දැන් අපේ උරුමය සොයාගෙන යනකොට අනිවාර්යයෙන්ම මේ මේ බෞද්ධ උරුමයන් ලෙස වැඩි හරියක් අපේ ඉතිහාසෙ හම්බ වෙන්නේ. ඉතින් අපේ ඉතිහාසෙ එහෙම ඉතිහාසයක් නෑ. සිංහල බෞද්ධකම මත ගොඩනැගිච්ච අනිකුත් ජාතිනු සම්මිශ්‍රණය වෙච්ච ඉතිහාසයක් නෑ තියෙන්නේ. දැන් එතකොට දැන් අපිට අනුග්‍රහය දක්වනකොට සමහරලාවට බෞද්ධයෝම නෙමේ මේ වැඩසටහන් වලට දක්වන්නේ. ඔව් දැන් මම එහෙම අපිට අනුග්‍රහය දක්වපු කෙනෙක් එහෙම බෞද්ධ නොවන කෙනෙක්ගෙන් ඇහුවම මේ ඔබ ඇයි මෙහෙම අනුග්‍රහය දක්වන්නේ මේ සමහරලාට ඔබ විශ්වාස කරන දහම නෙමේනේ කියලා කිව්වම මේ ඔවුන් මට දීපු උත්තරේ තමයි මගේ ආගම එකක් මගේ සංස්කෘතිය තමයි මේ ඔබලා සොයාගෙන යන්නේ. ඔව් ඒක ඒකට මම අනිවාර්යෙන් මගේ රටේ උරුමයට මම අනුග්‍රහය දක්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි නුවන් මේ ඉතිහාසය හෝ වේවා පුරාවිද්‍යාව හෝ වේවා මේ රටේ පැවැත්ම පිළිබඳ යම්කිසි දැනුමක් ගොඩනගනවා නම් ඒ දැනුමේ අවසාන අභිමතය විය යුත්තේ අපි සියලු දෙනාම සාමකාමීව මේ රට ගොඩනගන්න ඉදිරි අනාගතයක් තනා ගැනීම තමයි අපේ ന്യാයපත්‍රයේ විය යුත්තේ. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රායෝගිකව මේ වැඩ කරගෙන යන වෙලාවට අපිට පේනවා මේ මිනිස්සු අතර සාමාන්‍ය මිනිස්සු අතර කවදාවත් එහෙම ભેදයක් අපිට පේන්නේ නැහැ. අපි දැන් මේ රටක ජුහේන මැද්දෙන් එනකොට අපිට කරපු සැලකිල්ල ඒක එක්තරා සුළු සංකේතයක්. දැන් මේ මිනිසුන්ට තිබුණා අපිව මගහැරලා ගිහිල්ලා හැංගිලා අපි එහෙම කලේ නැහැ. මිනිස්සු අපිට වතුර ටික දීලා ඊට වගේම රටකජු ටික දීලා මේ මිනිස්සු හේනේ රටකජු ගලවමින් හිටියේ. ඒතර අපි සල්ලි දෙනකොට ඒක ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ අපි දීපු අනිත් ඔය කැවිලි පෙවිලි ටික බාර අරගෙන සිනාපු සුමුහුණින් එතකොට මේ පණිවිඩයක් තියෙනවා. මේ රට සාමකාමීව ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන පණිවිඩය තියෙනවා. ඒ නිසා අපි ඉදිරි පරම්පරාවේ ආකල්පය අපිට නොඑක් අවස්ථාවල විදේශගතව ඉන්න අපේ හිතවත් ශ්‍රාවකයෝ කියලා තියෙනවා. කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තේ ඒ අයගේ දරුවෝ ඉස්කෝල්වල වලට ගියාම මේ ලංකාවේ ඉතිහාසය විකෘති කරපු පාඩම් උගන්වන අය, ඒ දරුවෝ ඇවිල්ලා දෙමව්පියන්ගෙන් අහනව අය ලංකාවේ තත්ත්වය මේකද කියලා. ඒ නිසා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලනවා කරුණා කරලා මේ වැඩසටහන අහන්න ඒ දරුවන්ට ලබා දෙන්න. අපි ඉදිරියේදී ඉංග්‍රීසි භාෂාවෙන් උපශීර්ෂ යොදන්න දැන් වැඩ කටයුතු කරගෙනනවා. ඒ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව තමයි හොඳට පුළුවන් ඇත්තේ. ඉතින් ඒ නිසා අපි ඒ වැඩෙත් කරන්න යනවා. ඒ නිසා තමන්ගේ රටේ සංස්කෘතිය මැනවින් ඉදිරි පරම්පරාවට ලබා දෙන එක ඉතාම වැදගත්. අපි මේ තනන්න උත්සාහ ගන්න රට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ අපේ ඉදිරි පරම්පරාවට මේ සංස්කෘතිය පිළිබඳ නියම වැටහීම ලබා දීමෙන් කියන එක අපි කියන්න අවශ්‍යයි. දැන් අපි මේ කියවනේ මේ 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 වැව් තාවුල්ලට එන්න මේ 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 වැව් පිටියේ වාඩියක් ගහලා ගිනි මැලයක් ගහලා මෙතන මේ සෞන්දර්ය විඳින්න මේ ඔබට අලුත් සංචාරක නැවතුම් පොලක් වෙයි. දැන් මේ මාසේ තව සතියකින් දෙකකින් සැප්තැම්බර් 27 වන මතක විදියට මේ අපේ සංචාරක ලෝක සංචාරක දිනයත් තියෙනවා. දැන් සංචරණ සීමා තිබුණත් හැබැයි දැන් අපි දැන් මේ එන්න කිව්වම කඩාගෙන බිඳගෙන දුවගෙන එන්නත් එපා. මේ දැන් මේ මේ වැව් පිටියට එන එක මේ සංචරණ සීමා ඉවරණයෙන් පස්සේ එන්න. හැබැයි ওই පුරාවිද්‍යා ස්ථාන තාම සලකුණු කරගෙන යනවා. මේ ඒවා සලකුණු කරලා සිතියංගත කරලා ඒවට නියමිත වැඩපිළිවෙලක් යෙදෙනකන් ආවොත් ඔබ අනවසර ඇතුල් වීමක් තමයි කරන්නේ. ඒකත් අපි කියන්න ඕනේ සර්. නැත්තම් Neth FM එකේ unlimited list එකේ කිව්වා කියලා දුවගෙන ඉන්න ඉඩ තියෙනවා. නෑ අනිත් එක මේ වගේ సౌందర్యාත්මක තැන් වලට ඇවිල්ලා සිහිවිකල් කරගෙන මේ මේ පරිසරය විනාශ කරලා ඒවා කරන්න එපා. මේවා අපි අඳුන්නලා දෙන්නේ මේ රටට කියන්නේ මේවා Tamanta අයිති උරුමේවා ඒවා යහ ආකාරයකට භුක්ති විඳින්න ඒවට ආදරය කරන්න කියන පණිවිඩය ගෙනියන්න නිවන්න අපිට. ඔව් හැබැයි මේ මේ වෙන තැන් වල ගිහිල්ලා ඔබ අපේ උරුමයන් තියෙන තැන් වල ගිහිල්ලා නටන නෙයි නාටකම් මේ අපේ දෙමළ සහෝදරවරු ඉන්න ප්‍රදේශවල නම් ඇවිල්ලා ඔබට නටන්න නම් ඉඩක් ලැබෙන එකක් නැහැ. ඔවුන් බොහොම ආදරය කරනවා මේ පරිසරයට, මේ උරුමයන්ට, මේ නටබුන් වලට. ඒකත් මතක් කරලා දෙන්න ඕනේ. අත වශයෙන්ම දැන් අපි බලන්නේ එක තැනක්වත් මේ අපේ මේ මේ පළාත්වල ජීවත් වෙන මිනිස්සු නෙමෙයි විනාශ කරලා තියෙන්නේ නේද? ඔවුනේ සර්. ඉතින් මේ 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 පළාත්වල ඉන්න මිනිස්සුන්ට ඒවා ඕනතරම් විනාශ කරන්න ඉඩකඩ තිබුණා. මොකද ඒගොල්ලෝ මේ පළාත්වල ජීවත් වෙච්ච අය. කුඩුම්බි මලේ අපි දැකපු ඒ වයසක මහත්මයා අවුරුදු 46ක් කුඩුම්බිමලේ ජීවත් වෙච්ච කෙනෙක්. එයාට ඕනතරම් දේවල් කරන්න තිබුණා. නමුත් එයාගේ අල්ලපු වත්තේ තියෙන ස්මාරකය හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ අය එහෙම කවදාවත් කරලා නැහැ.
ඉතින් ඒ නිසා මේවා කරන්නේ ඊට වඩා වෙනස් ආය. ඉතින් ඒක ඒක නොකරන්නේ කියලා අපි තාම කරුණාවෙන් ආයාචනය කරනවා මේ net fm unlimited history වැඩසටහන හරහා. හරි අපේ අපේ වම් දෙසින් බටහිර අහසේ සූර්යා බැසගෙන යනකොට ඔබ මේ වැඩසටහන අහන්නේ නම් ගොඩක් රැබෝ වෙලා අපි මේක පටිගත කිරීමක් විදිහටයි ඔබ වෙත ගෙනාවේ. දවස පුරා මේ පටිගත කිරීම සිද්ධ වුණා. අපේ 75 වෙනි වැඩසටහනට උදව් කරපු මේ තොප්පිගල ප්‍රදේශයේ සිට අපි ගෙනාපු මේ වැඩසටහනට උදව් කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපේ 76 වෙනි වැඩසටහනත් ඔබ අහලා තියෙන නරක මුල්ල, හැබැයි ඒකේ හරිනම නාරණ මුල්ල, ඒ මුල්ලේ මුළු ගැන්විලා ලබන සතියෙත් අපි අන්ලිමිටඩ් හිස්ට්‍රි තුලින් මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ පිරිස සමග හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමු ගන්නවා. ඒකම ඔබට ආරාධනා කරනවා මේ වගේ ජාතියේ උරුමයන් සොයා යන්න අපිට මේ වගේම උදව් කරා වගේ ඉදිරියටත් උදව් කරන ඉල්ලීමත් සමග. 75ක් වැඩසටහන් කියන්නේ ලේස පහසු කාර්යයක් නෙවෙයි. ඒ 75ටම උදව් කරපු net fm ආයතනයේ සභාපතිතුමන් ඉඳලා ඒ දිගටම මේ ඉතිහාසයේ පුරාවිද්‍යාව අතීතයේ ඉඳලම අපිට ගෙනාවු මේ උරුමයන් බිහි කරපු හැම කෙනාටම පින් අනුමෝදන් කරගෙන අපි එහෙනම් ලබන සතියේ 76 වෙනි වැඩසටහනෙන් සහ හම්බෙමු. ආයිබෝන් හැම කෙනාටම.